අයිබන්දේ පුතේ අද පාඩම මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය රසායනික විද්‍යාව කොටසට අයත් මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩමේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන ඉතා වැදගත් කොටස් දෙක ගැන මේ පාඩම සාකච්ඡා කරන්න කලින් අපි පොඩි ක්‍රියාකාරකමක යෙදෙනවා බලන්න දුවේ පුතේ පහස් සඳහන් ද්‍රව්‍ය වල ස්කන්ධේ මැනීමට සුදුසු ඒකක මොනවාද කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද කියලා බලන්න දුවේ පුතේ මුලින්ම මේ වාහනයක් කාර් එකක් තියෙනවා එතකොට මේ කාර් එක ස්කන්ධේ මැනීම සඳහා අපිට මොන වගේ ඒකකයක්ද යොදා ගන්න පුළුවන් කිලෝග්‍රෑම් නේද මේ කිලෝග්‍රෑම් කියන ඒකකය පහසෙන්ම මේ වාහනේ ස්කන්ධේ මැනීම සඳහා යොදා ගන්න පුළුවන් ඊළඟ පාන් ගෙඩියක් තියෙනවා එතකොට පාන් ගෙඩිය इलेक्ट्रॉन देखावसान शक्ति मट्टम संपूर्ण करके इन्नी कुड़ा परमाणु सदा අපිට යොදා ගන්න පුළුවන් ඒකකයේ මොකද්ද? ගැටලුවක් නේද? ඔතන මිලිග්‍රෑම් වගේ ඉතා කුඩා ඒකකයක් යොදා ගන්නවද ග්‍රෑම් යොදා ගන්නවද මොන වගේ අගයක් අපිට ඉද ගැටලුවක් තියෙනවා. බාන ඊළඟට බෙහෙත් පෙත්තක් තියෙනවා. ඔතන මේ බෙහෙත් පෙත්තේ ස්කන්ධය මැනීම සඳහා අපිට යොදා ගන්න පුළුවන් ඒකකයේ මොකද්ද? මිලිග්‍රෑම්. අපිට පාසෙන් මේ මිලිග්‍රෑම් කියන ඒකකයේ යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මිලිග්‍රෑම් භාවිතා කරලා මේ බෙහෙත් පෙත්තේ ස්කන්ධය අපිට මයින්න පුළුවන්. දැන් දේ පුතේ ඔයගොල්ලන්ට මෙතන වාහනයක පාන් ගෙඩියේ ගඩොල් කැටේ මේ බෙහෙත් පෙත්තේ ස්කන්ධය මැන ගන්න අයි භාවිතා කරන එක කියන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපිට මෙතන කාබන් ඩයොක්සයිඩ් අණුවේ හීලියම් පරමාණුවේ ස්කන්ධය මැනීම සඳහා යොදා ගන්න ඒකකය ගැන පොඩි ගැටලුවක් තිබුණා නේද? හරි. අද අපි කතා කරමු මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ හීලියම් අණුව වගේ ඉතා කුඩා දෙයක ස්කන්ධය මැන ගැනීම සිදු කරන්නේ කොහොමද කියලා. අපි බලමු දුවේ පුතේ මේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය. එතකොට මේ සැහැල්ල මූල ද්‍රව්‍යය තමයි මේ හයිඩ්‍රජන් කියලා කියන්නේ. බලන්න. එතකොට හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. හයිඩ්‍රජන් මූල ද්‍රව්‍යයේ පරමාණුවක් තියෙනවා. එතකොට මේ ගන්න එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන මේ ශක්ති මට්ටමේ නේද? එතකොට මේක ස්කන්ධය කොච්චරද? මේක ස්කන්ධය වෙනවා අපි ග්‍රෑම් වලින් මැන්නොත් එහෙම 1.64 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එතකොට මේක අපි සාමාන්‍ය ආකාරයට ප්‍රකාශ කරොත් මොන වගේ සංඛ්‍යාවක් එයිද? බලන්න 0.23ක් තිබිලා 1674යි නේද? 1.67 ග්‍රෑම්. 0.23ක් තියෙනවා. 1.67 ග්‍රෑම් විදිහට තමයි මෙයාගේ ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. එතකොට බලන්න දුවේ පුතේ මේ විදිහට මේ ස්කන්ධය ප්‍රකාශ කරාම අපිට මේ ස්කන්ධය භාවිතා කරලා මේ වගේ සංඛ්‍යාවක් භාවිතා කරලා ගණනය කිරීම, අඩු කිරීම, වැඩි කිරීම නේද? එකතු කිරීම, බෙදීම මේව සිදු කරනුනොත් එහෙම පහසුද? නෑ, ඉතාමත්ම අපහසුයි. ඉතාමත්ම දුෂ්කරයි මේ විදියට මේ වගේ සංඛ්‍යාවක භාවිතා කරලා ඒ ගණනය කිරීම සිදු කරන්න උනොත් එහෙම. ඒක ඉතා දුෂ්කර කටයුත්තක්. එහෙනම් අපි මේ දුෂ්කරතාව මගහැර ගන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? එතෙන්දයි මොකද්ද කරන්න දුවේ පුතේ? යම් කිසි පරමාණුවක් තෝරා ගන්නවා. තෝරාගෙන ඒ පරමාණු ස්කන්ධයක් තියෙනවනේ.
ඒ ස්කන්ධය අපි ස්කන්ධ ඒකකයක් විදියට සලකනවා එකක් විදියට සලකනවා එහෙම සලකලා ඒ පරමාණු අපි තේ තෝරාගත්ත පරමාණුවේ ස්කන්ධය සාපේක්ෂව අනිකුත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනවා එදා දුවේ පුතේ මේ විදියට ප්‍රකාශ කරන ස්කන්ධයකට තමයි අපි කියන්නේ මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක परमाणु स्कंदे परमाणु स्कंदे परमाणु स्कंदे प्रकाश कर परमाणु स्कंद मेकेदी मिथन दम किसी परमाणु करगेन मूल परमाणु करगेन ඒ මූලදර පරමාණු ස්කන්ධය ඒකකයක් ඒ කියන්නේ එකක් ලෙස සලකලා ඒකට සාපේක්ෂ ඒ වගේ කී ගුණයක්ද කියලා අනිකුත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනවා ඒක තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ එතකොට දුවේ පුතේ මේ අතීතයේදී ගොඩක් කාලයකට ඉස්සර පරමාණුක ස්කන්ධ ඒකකය කියලා සැලකුවේ මේ සැහැල්ලුම මූලද්‍රව්‍ය පරමාණුවන හයිඩ්‍රජන් හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට සැලකුවේ. එතකොට මේ සැහැල්ලු මූලද්‍රව්‍ය වෙන හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය එකක් ලෙස සැලකලා ඊට සාපේක්ෂව අනෙකුත් පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කරා. හැබැයි දුවේ පුතේ වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස සැලකන්නේ භාවිතා කරන්නේ කාබන් 6 12 සමස්ථානිකේ පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්. දර කාබන් 6 12 බලන්න. තොර මේ කාබන් වල මේ 6 12 සමස්ථානිකේ. එතකොට මෙතන මේ කාබන් වල පරමාණු ක්‍රමාංකේ 6යි සන්ධ ක්‍රමාංකේ 12යි නේද? තොර මේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා, ප්‍රෝටෝන 6ක් තියෙනවා, නියුට්‍රෝන 6ක් තියෙනවා. එතකොට මේ සමස්ථානිකේ පරමාණුක ස්කන්ධේ මේ පරමාණුවක් අරගෙන මේ පරමාණු ස්කන්ධේ නු 12න් එකක් තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා අද දවසේ භාවිතා කරන්නේ. ඒකට දුවේ පුතේ ඔයගොල්ලන් තේරෙනවා ඒක සමාන වෙනවා කියලා මොකදද? හයිඩ්‍රජන් වල නේද? ස්කන්ධය සමාන වෙනවා. හැබැයි මේක වඩා නිර්වද්‍ය නිසා තමයි විද්‍යාඥ වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස මේ කාබන් 6 12 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධෙන් परमाणु गणने परमाणु किस्कंदे परमाणु किस्कंदे एक लभन वर्तमान भाविता कर परमाणु स्कंद आगे अभी बलम बारे तो देवते में सीधोला समस्तान के परमाणु स्कंदे को चल दे इकाई दशम नमयाई नमय वेडिकिरी में दहरी ने इसे तुनाई ग्रह इता कुड़ा आगे अग्नि दे अभी एक दोला हेम बेदन तो टापी डे लेबे नवा इकाई दशम हायाई हाथ वेडिकिरी में दहरी ने इसी यात्रा ग्रह हेम नाम में इकाई दशम हायाई हाथ वेडिकिरी में දහයරින 24 ග්‍රෑම් කියන්නේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ පුතේ අපි දැන් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සොයන්න තමයි යන්නේ. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය 3 6 12 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කීවරයක් වේද යන්නයි. එතකොට දුවේ පුතේ අයි මොකද්ද කිව්වේ මේ? 3 12 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12 එකක් කිව්වේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. එතකොට අපි ගන්න මූලද්‍රව්‍ය මේ පරමාණුක ස්කන්ධය මෙන් කීවරයක්ද කියලා ප්‍රකාශ කරන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ බලන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා
මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය. අපි මේ මූලද්‍රව්‍ය පරමාණුයේ සැබෑ ස්කන්ධය අරගෙන ඒක බෙදනවා මොකෙන්ද? 3 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකින්. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ වර්තමානයේ භාවිතාවන පරමාණුක ස්කන්ධ ඒකකේ. අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. බලන්න ඔක්සිජන්. ඔක්සිජන් පරමාණුක සැබෑ ස්කන්ධය කියනවා. කීයද පුතේ බලන්න. 2.66 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. ඊට කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය බලන්න. 1.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. එහෙනම් මොකක්ද අහන්නේ? ऑक्सीजन वाले सापेक्ष परमाणु के स्कंदे आई बालों को हम तो में का वो अन्य किया ला बान ऑक्सीजन ने सापेक्ष परमाणु के स्कंदे तो अभी इस हमें करने को हम तो लिया ने ऑक्सीजन परमाणु के स्कंदे बेदन वा 3 6 12 परमाणु के स्कंदे 12 एक अगी तो अभी दान ना वा ऑक्सीजन परमाणु के स्कंदे को चल दे देखा है जैसे हाय वैदिक रीम दहायरी ने इसी तुनाई ग्रैम एक बेदनवा 3 6 12 परमाणु स्कंदेवन 1.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම් ඒක වැඩි කරනවා 12න් 1න් එතකොට එනවා 2 16.2 එකක් එතකොට ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි ආසන්න වශයෙන් 16යි කියලා කියනවා එතන 16යි කියලා අපි කියන්නේ එතකොට මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකක නැහැ प्रकाश करें परमाणु प्रकाश करूलद्रव्यक සාපේක්ෂ පරමාණු කිස්කන්ධ මෙතන තියෙනවා. එතකොට පරමාණු ක්‍රමාංකයේ 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි දේ පුතේ වේ සංකේතත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ සාපේක්ෂ පරමාණු කිස්කන්ධයත් ඔයගොල්ලෝ හුරු කරගන්න ඕනේ. එතකොට ඒවා අපිට අවශ්‍ය වෙනවා. හොඳයි දේ පුතේ එහෙනම් අපි දැන් මේ ගණනය කිරීම කීපයක් කරන්න බලමු. බලමු ඔයගොල්ලන්ට මේවා उत्तर लबा दे पोटैशियम पोटैशियम परमाणु स्कंदे दशम हतरा हता दहरी कार्बन परमाणु स्कंदे लबा दीरा नमे नमे वेडिकिरी दहरी ग्रहे पोटैशियम सापेक्ष परमाणु स्कंदे तम यहाँ बला पोटैशियम सापेक्ष परमाणु स्कंदे समान पोटैशियम परमाणु स्कंदे बेदीम 3 6 12 परमाणु स्कंदे 12 एक पोटैशियम परमाणु सेबे स्कंदे अपि आदेश कदा 6.47 वेडी किरीम 10^23 ग्रैम अपि एक बेदनवा 3 6 12 परमाणु सेबे स्कंदे वन 1.99 वेडी किरीम 10^23 ग्रैम වැඩි කිරීම 12න් 1. බලන්න උත්තරය 39යි කියලා එනවා. ඒකක නැහැ. උත්තරය 39. අපි තව ගන්නක් බලමු. A කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. A නම් මූලද්‍රව්‍යයේ පරමාණු ස්කන්ධය කාබන් 6 12 පරමාණු ස්කන්ධයෙන් 8 ගුණයක්. අන්න එනම් A පරමාණු ස්කන්ධය කොච්චරද? මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය කාබන් පරමාණු ස්කන්ධයෙන් 8 ගුණයක්. ප්‍රධානනේ මොකද්ද? ඒහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි සමීකරණේ ලියා ගන්න බලන්න. ඒහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒ පරමාණුක ස්කන්ධයේ බෙදනවා අර පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. එතකොට අපි මුලින්ම මේ ඒ පරමාණුක ස්කන්ධය සොයා ගන්න ඕනේ. ඒ පරමාණු කිස්කන්දේ කියන්නේ මොකද්ද? C12 පරමාණු කිස්කන්දේ වැඩි කිරීම 8. එයි අපි කිව්වා මොකද්ද? ඒ පරමාණු කිස්කන්දේ C පරමාණු කිස්කන්දේ මෙල් 8 ගුණයක් කියලා. එහෙනම් ඒ පරමාණු කිස්කන්දේ වෙනවා C පරමාණු කිස්කන්දේ ගුණ කිරීම 8. එතකොට ඒහි සාපේක්ෂ පරමාණු කිස්කන්දේ අපි ලියන්න පුළුවන්
ත්‍රි පරමාණුක ස්කන්ධය ගුණ කිරීම අට බෙදීම පරමාණුක ස්කන්ධයකගේ අගය. තවද අපිට එනවා මේ කාබන් පරමාණුක ස්කන්ධයට කාබන් පරමාණුක ස්කන්ධය කැපෙනවා. තවද එනවා අට වැඩි කිරීම ගුණ කිරීම 12 සමානයි 96යි. තවද ඒ මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද 96යි. තව ගන්න බලමු අපි සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819 වැඩි කිරීම 10^23 ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය අන්න කෙලින්ම දැන් මෙතන මොකක්ද දීලා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගයම දීලා තියෙනවා කීයද අගය 1.67 වැඩි කිරීම 10^24 ග්‍රෑම් වේ. අහනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. සමීකරණය ලියා ගන්නවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධයකයි. අපිට කෙලින් මේක දැන් ලියන්න පුළුවන් මොකද යගේ අපිට දීලා දිනනවා නේද. බලන්න එතකොට සෝඩියම් පරමාණුක සැබෑ ස්කන්ධය කීයද 3.819 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. දැන් අපි පරමාණුක ස්කන්ධයකගේ යගේ දන්නවා දැන් 1.67 වැඩි කිරීම 10^24 ග්‍රෑම්. එතකොට අපිට එනවා උත්තරය 23යි කියලා. එමනම් දුවේ පුතේ මං හිතන ඔයගොල්ලන්ට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කරන ගණන් ආවොත් එහෙම ඕන මේකට ඉතා සාර්ථකව පිළිතුර ලබා දෙන්න පුළුවන් කියලා.